අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කිලෝ 300කට අධික හෙරොයින් තොගයක් විදේශිකයින් හතක් සමග දකුණු මුහුදේදී නාවික අත්අඩංගුවට වටිනාකම රුපියල් මිලියන 3100 පණි ජනගහනයට අනුව ශ්‍රී ලංකාව එන්නත් කරනේ ලොව අංක 1ට අව වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවිය කියයි මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සේලයින් දේශීයව නිෂ්පාදනය කිරීම සාර්ථකයි තවත් වෛද්‍යවරයෙකු කොරෝනාවට බිලි වෙයි ළමුන්ට එන්නත ලබා දීමේදී නිදන්ගත රෝග ඇති දරුවන්ට ප්‍රමුඛතාව නව ශ්‍රීලන්තේන් පළමු ඩෙල්ටා මරණය වාර්තා වෙයි දේශීය වේදකම සහ ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යන්න සූදානම් වන්නේ අගමැති කියයි. උනනම් ඩෙංගු දවිය හැකි. නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඩෙංගු මර්ධණයට ජනතාව පෙළ ගැසිය යුතුයි. විශේෂඥ වෛද්‍ය හිමාලි ඉල්ලයි. සන්ෂයින් සුද්දා ඝාතනයේ CCTV දර්ශන නිකුත් කෙරේ. වී කොටා අකණ්ඩව පාලන මිලට සහල් දෙන්න මහමෝල් හිමියන් කැමැති බව ජනපති මාධ්‍යංශය කියයි. වැඩිකල ප්‍රීමා පිටිවලට එරෙහිව නීතිමය පියවර ගන්නයි තිස්සත්නායක රජින් ඉල්ලයි. සීනිපෝලිම් කොවිඩ් පොකුරු හදන්න පුළුවන් බව පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමි කියයි. අදත් දිගු සීනිපෝලිම්. නව ශ්‍රීලන්තයේදී වෙඩි තබා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා කාතන්කුඩි වැසියෙක්. පාකිස්තාන බුද්ධි ප්‍රධානියා කාබුල් අගනුවරට පංචීර් ප්‍රදේශයේ ගැටුම් වලින් 17ක් මරුට ප්‍රථමයෙන් දේශීය පුවත් ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම එන්නත්කරණයේ සිදු කළ රටබවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා මේ බව සඳහන් වන්නේ අව වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම එන්නත්කරණයේ සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ගෙවුණු සතිය තුල පමණක් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් වාර්තා කර ඇති ප්‍රතිශතය 13%. අව වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ මෙය සටහන් වනවා. එහි ප්‍රධානී එඩ්වාන් මැතිව් ට්විටර් සටහනක් තබමින් මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. එම සටහනට අනුව දෙවන ස්ථානයේ පසුවන්නේ ඉක්වඩෝරයයි. එරට තුල එන්නත්කරණ ප්‍රතිශතය 12.5%. මේ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබෙනවා. එන්නත්කරණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සියතට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එන්නත් ලංකාවට ගෙනේම අපිට අභියෝගයක් විශේෂයෙන්ම තරංකාරී ලෝකයේ තරංකාරී රටවල් සමග අපිට තරංග කරන්න සිද්ධ වුණා ඒකම ෆයිසර් වැනි එන්නත් ගබඩා කිරීම සඳහා අවශ්‍ය සුවිශේෂී අවශ්‍ය පහසුකම් සපයා ගැනීමත් අපිට අභියෝගයක් ඒකම ඔබ දන්නවා මේ එන්නත් සඳහා පමණක් ලංකාවට රුපියල් බිලියන 66ක පමණ ප්‍රමාණයක් යන මේ මුදල සොයා ගැනීමේදී ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමග රාජ්‍ය ඖෂධ සංස්ථාව සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ගේ තියෙන කොන්දේසි වලට මේ සමාගම් කැමැති කරවාගෙන ඔවුන් සමග එකඟතා ගිවිසුමකට එළඹීමෙන් පසුව තමයි මේ එන්නත්කරණය සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එකඟ වුණේ. මේ ආකාරයෙන් දැඩි කැපවීමකින් කටයුතු කළා. ඒකම ඔබ දන්නවා මේ එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීලා මේ එන්නත් සියල්ල ලංකාවට ගෙනීමෙන් පස්සේ අපිට කියන්නට පුළුවන් ෆයිසර් එන්නත්ත් ලංකාවට ලැබුණයින් පස්සේ කොට ඔක්තෝබර් මාසයේ මැද වෙනකොට අපිට එන්නත් මාත්‍රා මිලියන 35ක් ඔබ 36ක් ප්‍රමාණ ප්‍රමාණයක් ලංකාවට ලැබෙනවා. ඒතර මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ලංකාවේ අපි නිර්දේශ කරන ලද සියලු දෙනාට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් වෙන අතරම නොවැම්බර් දෙසැම්බර් වෙනකොට 3 වෙනි මාත්‍රාවක් පවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. මේ අතර මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය වශයෙන් සේලයින් නිෂ්පාදනය කිරීමට පියවරගෙන තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පූර්ණ ප්‍රමිති අධීක්ෂණ යටතේ නිෂ්පාදනය කරන මෙම සේලයින් වෛද්‍ය සැපීම් අංශයට බාර දීම අද සිදු කෙරුණා. වයස අවුරුදු 12 18 අතර ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේදී නිදන්ගත රෝග පවතින දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. ඔබ දරුවා ගැන අවධානය සිටිය යුතුයි. වෙනදා සෙම් ප්‍රතිශත තත්ත්වය ඇතිවීමේදී දක්නට ලැබෙන රෝග ලක්ෂණයට අමතරව විශේෂ ලක්ෂණයක් දක්නට ලැබෙනවා නම් ක්‍රියාශීලීත්වය අඩුවීමක් ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් වමනය බඩේලියාම පාචන වගේ තත්ත්ව ඉතා තදින් පවතිනවා නම් ඉතා තද වුණ තත්ත්වයක් දවස් දෙකකට වඩා පවතිනවා නම් සාමාන්‍යයෙන් වෙනදා දක්නට ලැබෙන්නේ නැති හැම ලප්ප කැලල් රෑෂ් එකක් වගේ දෙයක් බඩේ කැක්කුමක් හෝ වෙනත් ඕනෑම කාරණයක් ගැන දරුවන් දක්නට ලැබෙනවා නම් විශේෂයෙන්ම
ඉතාමික්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. ඉදන්ගත රෝග තිබෙන දරුවන්ට COVID-19 වැළඳනොත් ඔවුන්ට සංකූලතා ඇති වීම සහ විශේෂයෙන්ම ජීවිත හානි වීම හැකියාව වැඩි නිසා ප්‍රධාන වශයෙන්ම රට 12 සහ 18 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත්කරණය ආරම්භ කිරීමේදී මුලින්ම ඔවුන්ට ප්‍රමුඛතාවය ලබා දීම තමයි විශේෂයෙන්ම මෙහිදී අප අවධාරණය කරන්නේ. ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොවිඩ් වෛරසයේ ආසාදිනේ වීමෙන් මියගොස් මෙනවා. IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක් පමණ ප්‍රතිකාර ලැබන අතරතුරයි ඒ මහතා මියගොස් ඇත්තේ. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගියෙකු රෝහලේ පස්වන මහලෙන් පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. PCR පරීක්ෂණ සිදු කිරීම රජයේ විසින් අඩු කර දමා ඇති බවටයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරන්නේ. PCR පරීක්ෂණ වැඩි කරන්න ඕන, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්න ඕන, කොරෝනා ලෙඩ්ඩු හොයාගන්න නම් නමු තාණ්ඩුව දිගින් දිගටම අඩු කරමින් පෙන්වන්න උත්සාහ ගන්නේ අපේ රටේ රෝගීන් අඩුවෙන් ඉන්නවා කියලා. රෝගීන් අඩුවෙන් ඉන්නවා කියලා කිව්වට මරණ සංඛ්‍යාව වැඩි වෙන නිසා අනුපාතය වැඩි වෙනවා. ඒ තුල අපේ රට රතු කලාපෙන් කවදාවත් කොළ කලාපයකට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරොත් 100කට 20ක් 22ක් වගේ ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙනවා. කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ටොන් 380ක් මෙරටට ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ සහ අද දිනේදී මෙරටට ලැබී ඇති ඔක්සිජන් ප්‍රමාණය ටොන් 40ක්. අදාළ ඔක්සිජන් සිංගප්පූරුවෙන් රැගෙන එන බවයි ඖෂධ නිෂ්පාදන බෙදා හැරීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවට ඔක්සිජන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ටොන් 380ක් ආනයනය කරලා තිබෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ රටේ නිෂ්පාදනය කරන ප්‍රමාණය ඇත්තටම ටොන් 78යි. ඒතට දැන් අපි පරිභෝජනය වෙනවා රෝහල්වල සඳහා ටොන් 120ක් විතර ප්‍රමාණයක් සාමාන්‍ය දිනකට රෝගීන් සඳහා. ඒ අනුව අඩුව පිරිමා ගන්න තමයි අපි රජය විසින් තීරණය කරේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් තමයි මේ ඔක්සිජන් මේ රටට ආනයනය කරන්නේ. පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 11කට වඩා වටිනා හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි වෙන්ටිලේටර් යන්ත්‍ර තුනක් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීම අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹපැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයට ස්පුට්නික් දෙවන එන්නත් මාත්‍රාව නොමැති වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා ඊයේ ප්‍රකාශයක් සිදු කළා. ඊට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා ඇත්තේ එන්නත් නිෂ්පාදනයේ ප්‍රමාණවත්ව සිදු නොවීම ගෝලීය ගැටලුවක් බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ එම පිළිතුර පිළිබඳ තමා විමතියට පත්වන බවයි අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසන්නේ. ඒ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දුන්න උත්තරය අහලා මම පුදුමයට පත් වුණා. එතුමා කියනවා රජයේවත් සෞඛ්‍ය අමාත්‍යාංශයක් මේ තත්ත්වයට වගේ කියන්න බෑ. මේක ගෝලීය තත්ත්වයන් නිසා ඇතිවෙච්ච දෙයක් කියලා. මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට කියනවා පුට්නික් එන්නත වෙබ්සයිට් එක බලන්න. මේ මාසේ සටහනක් දාලා තියෙනවා විශේෂයෙන්ම දෙවනි මාත්‍රාව නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමලා තියෙනවා කියලා. ඒකෙන් පෙන්නන්නේ මේ පළවෙනි මාත්‍රාව දෙනකොට මේ අය දැන හිටියා දෙවනි මාත්‍රාව ලබා ගන්න අපහසුයි. මානවන දිස්ත්‍රික්ක ජනතාව රැවට්ටුවා. මම රජයට කියනවා මේ ජනතාව රැවටු මේ අයට අවශ්‍ය පවතින වසංගත තත්ත්වයේ හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සංචාරක සේවා සපයන්නන්ගේ ජාතික සංගමය හා සංචාරක බස් රථ රියදුරු සහ සහායක සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. අපි ඉල්ලීම් කරා හැම වෙලේම සංචාරක සේත් සම්බන්ධයට මේ එන්නත් ලබා දෙන්න කියලා. නමුත් ඒක සිදු වෙන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරා එක්කෝ කොළඹට ගේන්න. නැත්නම් තම ප්‍රදේශයේ සංචාරක සේත් සම්බන්ධ නම් උන්ට බලපත්‍රයක් තියෙනවා නම් ප්‍රමුඛතාවය දීලා මේ එන්නත් ලබා දෙන්න කියලා. නමුත් ඒක සිදු වෙන්නේ නැහැ. අද මේ වෙනකොට සංචාරක සේත් විශාල පිරිසක් ඉන්නවා නිවස්වල. කියන්න කනගාටුයි. දැන් ඉඩම් සුද්ධ කරනවා. පාරේ බඩු එකුණනවා. බඩු පටවනවා. අපි මේ අවස්ථාවේ ඉදිරි දින කීපය තුළද විශේෂ සාකච්ඡාවකට කීපයක් පවත්වනවා මේ සංචාරක කර්මාන්තයේ ඉහළ නිලයන් සමග. ඒ වලගේදී මේ සංචාරක කර්මාන්තයට නියතු සෑම ඔබ
වයසවරුදු 40ට වැඩි පුද්ගලින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම අතිශයින් සාර්ථක බව ඊශ්‍රායලයේ පවසනවා. අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමේ අවශ්‍යතාවයක් නැතයි එංගලන්තයේ එන්නත් උපදේශක මණ්ඩලය පවසනවා. එසේම එංගලන්තයේ කොවිඩ් PCR කට්ටල අලෙවිකරණ සහ පරීක්ෂණ සිදුකරන සමාගමක බරපතල වංචාවක් පිළිබඳව එරට සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නව සීලන්තයෙන් අද පළමු ඩෙල්ටා මරණය වාර්තා වුණා. උතුරු කොරියානු නායකයා එක්සත් ජාතීන්ගෙන් කොවැක්ස් පහසුකම් යටතේ ලැබෙන එන්නත් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. වයසවරුදු 40ට වැඩි පිරිස සඳහා තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව ඊශ්‍රායලයේ පවසනවා. ඊශ්‍රායලය මේ වන විටත් වයසවරුදු 40ට වැඩි ජනතාව සඳහා එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා. කොවිඩ් වසංගතය අවසන් කිරීමට ඇති හොඳම විසඳුම තුන්වන මාත්‍රාව බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. සැප්තැම්බර් පළමුවනදා සිට එරට පාසල්ද විවෘත කෙරුණා. එළඹෙන සති දෙක තුළ පාසල් පද්ධතියට සිදුවන්නේ කුමක්දයි පූර්ණ විමර්ශනයක් සිදු කරන බවයි එරට බලධාරීන් පවසන්නේ. මෙතර ඇමරිකා එක්සත් ජනපදයේ ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසිද තුන්වන එන්නත් මාත්‍රාවක් අවශ්‍ය බව පවසනවා. නමුත් ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තවමත් තුන්වන එන්නතට අනුමැතිය දී නැහැ. වයසවරුදු 12ත් 15ත් අතර සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට නිර්දේශ කිරීම එංගලන්තයේ එන්නත් උපදේශක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අවදානම් මට්ටමේ සිටින දරුවන්ට පමණක් එන්නත ලබා දිය යුතු බවයි එන්නත් සහ ප්‍රතිශක්තිකරණයේ පිළිබඳ ඒකාබද්ධ කමිටුව නිර්දේශ කර ඇත්තේ. වයසවරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමේ අවසන් තීන්දුව සඳහා එරට ප්‍රධානතම වෛද්‍යවරු 4 දෙනෙකු පත් කර ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා. එම විශේෂඥයින් 4 දිනාගේ තීරණය තවමත් ලැබී නැහැ. එසේම සමස්ත ලෝකයේම දරුවන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳව පුළුල් සොයා බැලීමක් සිදු කළ යුතු බව එංගලන්ත එන්නත් සහ ප්‍රතිශක්තිකරණ කමිටුව පවසනවා. එංගලන්තයේ කොවිඩ් පරීක්ෂණ කට්ටල අලෙවිකරණ සහ PCR පරීක්ෂණ වැඩියෙන් සිදුකරන ප්‍රධානතම පෞද්ගලික ආයතනයකට එරෙහිව බරපතල දූෂණ සහ වංචා චෝදනා එල්ල වී තිබෙනවා. ජනතාව නොමග යවමින් ව්‍යාජ මිල ගණන් ප්‍රචාරය කිරීම සහ අයථා ලෙස මුදල් රැස් කිරීම මෙම සමාගමට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානම චෝදනාවයි. එසේම PCR පරීක්ෂණ ප්‍රතිඵල නියමිත වේලාවට ලබා දීමට අපොහොසත් වීම පිළිබඳව මෙම සමාගමට චෝදනා එල්ල වී තිබෙනවා. මේ පිළිබඳව එරට සෞඛ්‍ය බලධාරීන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර එන්නත්කරණයට එරෙහි එංගලන්ත පුරවැසියන් කණ්ඩායමක් සහ පොලිසිය අතර ගැටුමක් හටගත්තා. ඒ නැගෙනහිර ලන්ඩනයේ කැනරි වෝල්ෆ් හිදී. මෙහිදී පොලිස් බටින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එන්නත් විරෝධී උද්ඝෝෂණයට එක් වූ 10 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි මෙට්‍රෝපොලිටන් පොලිසිය පවසන්නේ. කිසිදු රෝගියෙකු වාර්තා නොවන මට්ටමේ රට ලොක්ඩවුන් කර පවත්වාගෙන ගිය නව සීලන්තයෙන් පළමු ඩෙල්ටා කොවිඩ් මරණය වාර්තා වී තිබෙනවා. එසේම තවත් ඩෙල්ටා රෝගීන් 22 දෙනෙකු හඳුනාගත් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඩෙල්ටා වැළඳීමෙන් මියගොස් ඇත්තේ වයසවරුදු 90ක කාන්තාවක්. ඇය නිදන්ගත රෝගවලින් පෙළුණු බවද වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ කොවැක්ස් එන්නත් කරන වැඩසටහන යටතේ කිසිවක් තම රටට අවශ්‍ය නැතැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. වසංගතීන් ගැලවීම සඳහා අපටම අපේ විලාසිතාවක් ඇති බවයි ඔහු පවසන්නේ. දේශ සීමා වසාදම ඇති අතර රට තුළ ආහාර හිඟයක්ද ඇතිවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගෙන් ලැබෙන එන්නත ප්‍රතික්ෂේප කරන ඔහු දැඩි නීති රීති යටතේ වසංගතීන් ගැලවීමට ක්‍රියා කරන්නයි තම නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව අතරුංගඩගත් හෙරොයින් තොගයේ ඇසුරුම් සමග මුළුබර කිලෝ 336කට වැඩි බවයි වාර්තා වන්නේ. මෙහි දල වටිනාකම රුපියල් බිලියන 3100කට අධිකයි. අතරුංගඩගත් 7 දෙනා විදේශිකින් බවයි නාවික හමුදාව පවසන්නේ. ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ. එහි සිටි විදේශිකයින් 7 දෙනෙකුද නාවික හමුදා බහරයට පත් වුණා. මෙම තීව්‍ර යාත්‍රාව විදේශ රටකට අයත් එකක්.
අත්අඩංගුවට හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද අද කොළඹ වරාය වෙත පැමිණියා. ඉතින් මේ බෝට්ටුව අපිට අල්ලගන්න පුළුවන් උනේ මාලදිවයිනටත් දකුණට වෙන්න. ඒ කියන්නේ විශාල දුරක් ගිහිල්ලා තමයි මේක කරන්න පුළුවන් උනේ. ඉතින් ඒකෙන් අපේ නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ දක්ෂතාවය අපිට ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ ගේන හැම කුඩු මිලිග්‍රෑම් එකක්ම මෙතන කිලෝ 300ක් තියෙනවා. ඉතින් එක කෙනෙකුට එකපාරකට අවශ්‍ය වෙන බොහොම සුළු මිලිග්‍රෑම් ප්‍රමාණයක්. ඉතින් මේකෙන් කී දෙනෙකුට එකපාරක් පාවිච්චි කරන්න තියනවාද කියන එක ගණන් හදලා හිතා ගන්න පුළුවන් අපිට. මේවා සම්පූර්ණයෙන්ම අපේ අනාගත પરම්පරාව නැති කරන්න කරන දේවල්. අනික් අතින් බැලුවාම අනාගත પરම්පරාව නැති වෙනවා වගේම මේවා ඒ ළමයින්ගේ දෙමව්පියන්ගේ ගින්දර. ඉතින් ඒ දෙමව්පියන්ට ගින්දර දීලා අනාගත પરම්පරාව නැති කරන්න හදන මිනිස්සුන්ට මන් දන්නේ ලබනාත්මවල කොහේ ඉපදින්න පුළුවන් වේද කියලා. නමුත් ඔබ සියලු දෙනා මේ කරන ලද සේවයට මට විශේෂයෙන්ම අධිකාරී ජනාධිපතිතුමා කිව්වා ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතිය කියන්න කියලා මෙච්චර කැපවීමෙන් මේ රාජකාරිය කළාට. ශ්‍රී ලංකා පොලිසියට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදා බුද්ධි අංශය හා නාවික නෞකා එක්ව දින කිහිපයක් මේ පිළිබඳව නිරීක්ෂණය කර තිබුණා. අනතුරුවයි ශ්‍රී ලංකාවට දකුණින් ජාත්‍යන්තර මුහුදු තීරයේදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගත්තේ. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 3100කට අධික බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පරීක්ෂණ මගින් අපේ දේශීය වෙදකම සහ ආයුර්වේදයේ සඳහා අලුත් ප්‍රමිතීන් ගොඩනගන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. එමගින් දේශීය වෙදකම සහ ආයුර්වේදය ලෝකයට ගෙන යා හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මොනරාගල සිරිගල රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මොනරාගල සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීම අද සිදු කෙරුණා. එම අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණිය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉතිහාසයේ රජකමට වෙදකමට හපං කැම්පෑ රජවරු සිටි අභිමානවත් ඉතිහාසයක් අපිට තියෙනවා. එදා අපේ මුතුන් මිත්තන් රැකගත් අපේ දේශීය ප්‍රතිකාර ක්‍රම ඒ ආකාරයෙන් නූතන පරපුරට රැකදීම වගේම ඒ ජාත්‍යන්තරයට හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් විදියටයි අපි විශ්වාස කරන්නේ. එදා බටහිර වෛද්‍ය ක්‍රම ජනප්‍රිය නැති කාලේ ජනතාව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේ දේශීය වෙදකම. දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පවා හඳුන්වලා දෙන්න අපි කටයුතු කළේ. මේ තියෙන වැදගත්කම කල් තියා දැනගෙන පාකින්සන් ආදාන වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහි කරන්නත් දඩසනුස් කරලා තියෙනවා. දේශීය වෙදකම ආයුර්වේදය ආශ්‍රිත පරීක්ෂණ දියුණු කරලා ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන ක්‍රමයක් සකස් කරන්නයි අපි අදාළ බලධාරීන්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා වෙනදා දක්නට නොමැති ප්‍රමිතියක් මේ හැම දෙයකටම දකින්න ලැබෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව. මේ දිනවල අධික උණුතත්වයක් පවතින්නේ නම් එය ඩෙංගුද විය හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසනවා. එහිලා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසන්නේ. මේ අවස්ථාවේ ඩෙංගු මර්ධනය සඳහා සියලුම පුරවැසියන්ගේ සහය අවශ්‍ය බවද එම මහත්මිය ප්‍රකාශ කරනවා. ඩෙංගු මාරාන්තිකයි. මේ වසරේ ගත වූ මාස 8 තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 17993ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. දුකර ගැනීමෙන් ඩෙංගු වළක්වා ගත හැකි. මේ දිනවලදී කොවිඩ් වෛරසයත් ශ්‍රී ලංකාව පුරා සීග්‍රින් ව්‍යාප්ත වන පසුබිමක නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුකමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා. ඔබට උණ රෝගී තත්ත්වයක් මේ දිනවල පවතින්නේ නම් එය ඩෙංගු රෝගය විය හැකි බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය ඉල්ලා සිටිනවා. මේ දිනවල ඔබට හෝ පවුලේ කෙනෙකුට උණ හැදුනොත් එය ඩෙංගු විය හැකි.
අපි දන්නවා කොවිඩ් 19 රෝගයත් ව්‍යාප්ත වෙලා යනවා මේ දිනවල ඒ වගේම තමයි ඒ රෝගයක් තිබෙනවා ඉතින් ඔබගේ පවුලේ කෙනෙකුට ඔබට උණ හැදුනා වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රමාද කළොත් සංකූලතා ඇතිවීම වෙන්නට පුළුවන් ඒ මගින් රෝගියාගේ ජීවිත අවදානමක් ඇතිවන්නට පුළුවන් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් 4ක හිමිකරුවන් තමන් සතු වීතෝග කඩිනමින් සහල් බවට පත් කිරීමට එකඟ වූ බව ජනාධිපති මාත්‍යංශය නිවේදනය කරනවා. රජයේ මගින් නියම කර ඇති පාලන විල යටතේ අඛණ්ඩව සහල් සැපීමට මෙම මෝල් හිමියන් පොරොන්දු වූ බවයි නිවේදනයේහි සඳහන් වන්නේ. රටපුරා ගෑස් කිරිපිටි සහ සීනි හිඟයක් ඇති වුණා. ඒ සමගම සහල්වල මිල ඉහළ ගියා. ගෑස් හිඟය දැන් මග හැරී තිබෙනවා. එහෙත් පැකට් කළ ප්‍රධාන කිරිපිටි වර්ග කිහිපයක් තවමත් වෙළඳපොළට පැමිණ නැහැ. ඒ අතර වාරී සීනි හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදු වුණා. විශේෂයෙන් රජයේ මීට මාස කිහිපයකට පෙර සීනි ආනයන බද්ද 125ක් දක්වා අඩු කළා. රජයේ පැවසුවේ එම සහනය ජනතාවට ලැබෙන බවයි. අඩු මිලට සීනි ලැබෙනවා වෙනුවට අල්ලට අරගෙනවත් කන්න වෙළඳපොළේ සීනි නැති වුණා. තියෙන තැන්වලත් සීනි කිලෝව 240ට 250ට අලෙවි කෙරුණා. වරාය තුලත් විශාල සීනි කන්ටේනර් තොගයක් තිබෙන බවත් ඒවා වරාය ගාස්තු වලින් තොරව නිදහස් කරන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ අතර වාරී සීනි ගබඩා කිහිපයක් වටලනු ලැබුවේ. ඒ සමගම එම සීනි තොගද රජයට පවරා ගන්නා බව බලධාරීන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එක් කරුණක් ඉතා පැහැදිලි. බද්ද 125කට අඩු කළ වෙලාවේ මාස 6-7කට ඇතිවෙන සීනි ආනයනය කර තිබූ බව සත්‍යයි. කොහොම වුණත් රජයේ පාලන මිලක් පැනවුවා. ඒ අනුව සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක්. සීනි ගෙන්වූ ආනයනකරුවන්ට නම් මේ මිල නියමෙන් කිසිදු පාඩුවක් නොවන බව කිව යුතුය. මේ තමයි අපේ රටේ සීනි මාෆියාව. බන්දුළු ගුණවර්ධන නැමැතිවරයා ඇතුළු කිහිප දෙනෙකු නිතරම කතා කළේ සහල් මාෆියාවක් ගැනයි. ප්‍රධාන පෙළේ මෝල් හිමියන් කිහිප දෙනෙකු සහල් මාෆියාව පිටුපස සිටින බවද නිතර අසන්නට ලැබුණා. එහි ආසන්න ප්‍රතිඵලය සංගවා ඇති සහල් සොයා කළ වැටලීමයි. එම වැටලීම අපදුටු මකුළුදැලේ පැටලෙන කුඩා කෘමීන්ගේ කතාවට සමාන කරමිනි. මකුළුදැල්වල අලි ඇතුන් පැටලෙන්නේ නැති බව ඉතා සරල කාරණාවක්. ඒ සමගම පොළොන්නරුවේ ප්‍රධාන මෝල් හිමියන් සමග සාකච්ඡා කරන්න අදාළ බලධාරීන් එහි ගිය බව මාධ්‍ය වාර්තා කළා. බොහෝ මාධ්‍යවේදීන්ට ප්‍රධාන මෝල් හිමියන් සමග පැවති සාකච්ඡා පටිගත කරන්න ඇතුළට යන්න ආරක්ෂකංශ ඉඩ ලබා දුන්නේ නැහැ. 40කට පමණක් ඒ අවස්ථාව හිමි වී තිබුණා. ඒ අනුව ප්‍රධාන මෝල් හිමියන් තමන් සතු වී කඩිනමින් සහල් බවට පත්කොට අඛණ්ඩව වෙළඳපොළට ලබා දෙන්න පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනයේ සඳහන්. उत्तर ඉදිරියේදී සීනි පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද ප්‍රකාශ කළේ. රට පුරාම දැන් සීනි පොලිමක්. ඉමේදී මට නම් පේන්නේ ඉදිරියේදී බලනකොට තවත් කොවිඩ් රැල්ලක් ඇතුලේ සීනි වරිනුත් කියන එකයි පැහැදිලිව පේන්නේ. මම හිතරම් මේවා දුරදිග බලන්නේ නැතුව නිසි විදිහට කර්මනාකරණයක් නැතුව අධීක්ෂණයක් නැමැතුව මේ කිරණ වැඩ නිසා තමයි මේ හැම දෙයක්ම ඉන්නේ. මෙන්න මේ සීනි පොලිම ඉතාම ඉක්මනින් නැති කරොත් තවත් සීනි පොකුරක් ඇදිලා වසංගත ව්‍යාපාරය තෙගුණ දෙගුණ නෙමෙයි ඊළඟට පස්පිරියල්ලකුත් එන්න බැරි කමක් නැහැ. අදත් රුපියල් 122ට සීනි ගන්න සතුස ඇතුළු වෙළඳසැල් බොහොමයක දිගු පොලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. එකසිය තියට සීනි තිනවකට කොයිවත් එකසිය තියට සීනි නෑ. සතුස එකසිය තියට සීනි තිනවකට මේ ගමේ කඩවල එකසිය තියට සීනි නෑ. ඉන්න අපි ගොඩක් අසන දත්තට පත් වෙලා තියෙනවා. එකසිය තියට සීනි නෑ. මිනිස්සුන්ට දෙන්න කියන්නේ නෑ. ගමේ මිනිස්සුන්ට කවුන්ට දෙන්න කියන්නේ නෑ. සතුසට මේ වාහන නෑ. ඒක නිකේ දාලා.
ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට. නමුත් මේ වෙලාවේ අපි දකින්නවා පෞද්ගලික ආයතන ඒවා සංගවාගෙන තබා ගැනීම ඒවා ඒගොල්ලන්ගේ පෞද්ගලික සංවර්ධනය සඳහා කරන කාර්යයක්. නමුත් මේ වෙලාවේ රජය ඇත්තටම සාධනීය පියවරක් අරගත්තා. සීනුවේ පමණක් නෙමෙයි මම හිතනවා අනිද්‍රව්‍යත් එසේ විය යුතුයි කියලා. එවැනි පාලන මිලක්කට පත් කරන එක රජය විසින් කළ යුතුයි. සම්පකාර ආයතන වගේම මේ අනිත් ආයතන අනිත් මේ පොඩි පොඩි ගම්වල තියෙන හඩවලටත් සාහන මිලට ලොක වශයෙන් සීන් ලබා දුන්නොත් මේ ජනතාවට තවත් පහසු වෙයි. මොකද මේ වෙලාවේ ප්‍රවාහන මාධ්‍ය ප්‍රවාහන පහසුවක් නැහැ මිනිසුන් යන්නේ. පරිප්පු කිලෝ ක්‍රියාත්මකයි පාන්පිටි මිල වැඩි කිරීමට ප්‍රීමා සමාගම් ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. රජය මේ වන විට සතුස හරහා බෙදා හරින්නේ ජාවාරම් කරුවන්ගෙන් මිලදීගත් සීනි තොග බවයි ඔහු පවසන්නේ. අද වෙනකොට රටේ විශාල ආර්ථික පීඩනයක් මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන් ඊයේ සිට පාන්පිටි කිලෝවක් රුපියල් 12කින් ප්‍රීමා සමාගම් වැඩි කරලා තිබෙනවා. මෙය නීති විරෝධී ක්‍රියාවක්. මොකද පාරිභෝගික ද්‍රව්‍ය මිල වැඩි කරනවා නම් ඒ වැඩි කිරීම අනුමත කරන්න ඕනේ පාරිභෝගික සේවා අධිකාරිය. පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ප්‍රීමා සමාගම තමන්ගේ හිතුව මතයට පිටි කිලෝයක් රුපියල් 12කින් වැඩි කිරීමට ගත්ත තීරණය අපි දකින්නේ මේ මොහොතේ ගහෙන් වැටුණු මිනිහට ගොනා යනවා වගේ වැඩක්. අපි ඉල්ලා සිටිනවා පාම් පිටි මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රීමා සමාගමට නීතිය ක්‍රියාත්මක කරලා පවතින මිලට මේ පාම් පිටි ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. මේ රටේ විශාලතම බදු වංචාව සිදු වුණේ කුමටද කියලා මේ රටේ ජනතාව දන්නවා. ඒ සීනි ගෙන්නන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනයක් දුන්නා. ඒක තමයි රුපියල් 50ක්ව පැවති සීනි කිලෝයකට තිබුණු බදු 125ක් දක්වා අඩු කරලා 49.75ක බදු නිදහසක් මේ රටේ සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට ලබා දුන්නා. මෙතන කරන්නේ ව්‍යාපාරිකයා දෙවරක් පොහොසත් කිරීම. ව්‍යාපාරිකයා ජාවානම් කරුවට තවත් ආණ්ඩුව ධෛර්යය දී මෙසේ ගෙනල්ලා සංගවා තබාගෙන තිබෙන සීනි තොග ආණ්ඩුව මුද්‍රා තබලා ඒවා අරගෙන ඒවාට මිල ගණන් ගෙවලා ආණ්ඩුව බෙදා හරීමේ වැඩපිළිවෙලකට තමයි ගිහිලා තිබෙන්නේ. ඒ කියන්නේ සතස හරහා බෙදා හරින්නේ අර ජාවාරම් කරුවන්ගේ තරව් කරුවන්ගෙන් ගත්ත සීනි තොග කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒවා මිලදී ගත්ත සීනි තොග. ආණ්ඩුවට තිබුණේ බදු රහිතව ගෙන ආපු මේ සීනි තොග ඒ බදු රහිත මිලටම ආණ්ඩුව මිලදී ගන්න. අපි කියන්නේ නැහැ කාටවත් පාඩු කරමින් ඒවා අත්පත් කරගන්න කියලා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ එහෙමනම් ආණ්ඩුව මිලදී ගන්න තිබුණේ ඔය 116ත් 120ත් අතර මිලකට නෙමෙයි. රුපියල් 78ත් 76ත් ඒ ගෙනාපු බදු සහන සහිත මිලකට. මේක බරපතල වංචාවක්. සීනි පිටි සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉගල යාම සහ හිඟය පිළිබඳව දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරනවා. දැන් දේශපාලන වේදිකාවෙන් මේ පිළිබඳව ඇසුණ කතා. මේ රටම දැක්කා පහුගිය සති දෙකක කාලය තුළ විශේෂයෙන්ම අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැන්වීම සඳහා විවිධ ව්‍යාපාරිකයන් විසින් සම්මත නොවන ක්‍රියාවලියන් අනුගමනය කරා. එහෙනම් දැන් ආණ්ඩුව මැදිහත් වෙලා උපරිම මිල ගණන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළා තියෙනවා. සමහර තැන්වල ඒ රජය නියම කරපු මිල ගණන් වලට අලෙවි නොවන ස්ථාන අපි වැටලීම ආරම්භ කරනවා. දැන් මිල වැඩි වෙනවා කියලා කෑ ගහපු අය මිල අඩු කරන්න අවශ්‍ය සියලු කටයුතු ආණ්ඩුව සිදු කරද්දී ඒක වැරදි අර්ථකථනයක් ලබා දෙන්න කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. රජය රටේ ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කරන තත්ත්වයක් තියෙනවා. මේ වෙන විට රටේ ජනතාව නොමැරි මැරෙන තත්ත්වයක් තියෙනවා. මෙහෙම තියෙද්දි මේ රටේ ජනතාව අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළ සකස් නොකරමින් ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් මේ රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා මේ රජය. රජය සෑම අවස්ථාවකම එක්කෝ භාණ්ඩ හිඟයම් මවනෝ නැත්නම් භාණ්ඩවල මිල වැඩි කරලා එසේ නැත්නම් මිල පාලනයක් කරනවා. දැන් අනේ අපේ රටේ ජනාධිපතිතුමා අපිට සීනි අඩු මිලට දෙනවා කියලා රුපියල් 125 සීනි ගන්නවා. හැබැයි 2021 ජනවාරි මාසෙට මේ දක්වා රුපියල් 40කින් වැඩි වෙනවා. මේ වගේ ගබඩා කිරීම හරහා මහජනතාවට පීඩාවට ලක්වන අවස්ථාවලදී ප්‍රමාදය රජ විසින් වළක්වාගෙන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද නැතිනම් මේක පූර්වාදර්ශයක් වෙනවා. දිගින් දිගටම මේක වෙන්න දෙන්න බෑ. මහජනතාව අපි පාර්ලිමේන්තුවට යැව්වේ මේ වගේ ප්‍රමාද කරලා ඉවර වෙලා මහජනතාවට පීඩාවට පත් කිරීමේ තත්ත්වයට නෙවෙයි. දැඩි ක්‍රියාමාර්ග මෙවැනි කූට වෙළඳුන් සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතුයි. දැන් ස්මාන කීපට පෙර මේ රටේ මිනිසුන් අතර සල්ලි තිබුණා.
බඩුයි තිබුණේ නැහැ. දැන් බලනකොට සල්ලිත් නැහැ, බඩුත් නැහැ කියලා තත්ත්වෙන් කියනවා. මිනිස්සු කද සල්ලිත් නැහැ, මකටකට ගියාම බඩුත් නැහැ. තත්ත්වෙ තියෙනවා. ඒ සම්පූර්ණ වයි කියන්න ඕනේ මේ ආණ්ඩුවද. අහල් නැහැ, එළවලු නැහැ, අල නැහැ. लाभ तुनक तमन के गजमितुर धनवादी විලඳපොළට තොග පිටින් දානවා ඒක ආණ්ඩුව මිලදී ගන්නවා තමන්ගේ ගජමිතුරන්ට දොළපිදේනි හැටියට මුදල් පොම්ප කරන්න තමයි මේ සූදානම් වෙන්නේ කියන එකත් අපි අවධාරණය කරන්න කැමතියි ප්‍රමාණවත් තරම් පණක් තිබියදී රජය හදිසි නීති පනත ගෙනාවේ කුමන අරමුණින්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද ප්‍රශ්න කළා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සැබෑවටම රටවැසුවේ ආණ්ඩුව නොව ජනතාව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසන්නේ ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම මේ ආපදා කළමනාකරණ පනත යටතේ තියෙනවා ආපදා කළමනාකරණ ජාතික සභාව පිහිටවන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයේ ඒ ටික පත් කරා නම් මේ රටේ ආපදාවක් හැටියට මේ කොවිඩ් වසංගතය අරගෙන ඒ ආපදාව නැතිකරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒ කමිටුව හරහා පළමුවෙන්ම යෝජනා ටික සකස් කරමින් ඒ වැඩපිළිවෙල කරන්න තිබුණා ඊළඟට අපි හරියට පාවිච්චි කරා නම් මේ පාරිභෝගික කටයුතු අධිකාරී පනත ඒ පනත මාර්ගයෙන් අත්‍යවශ්‍ය මේරට ආහාරය සඳහා ගන්න භාණ්ඩ සම්බන්ධව තීන්දුව තීන්දුව ටික එතනින් ගන්න තිබුණා හැබැයි ඒක ගන්න පනකුත් නැතිව අර වගේ කියන ආපදා කළමනාකරණ ඒ පනත ගැන ඒ ගන්න එකකුත් නැතිව අද හදිසි නීති පනතක් දැම්මේ මතක තියාගන්න වෙනම කාරණාවකට කියලා හොඳම උදට මතක තියාගන්න මේ ආණ්ඩුව මහා උජාරුවට මේ අඳුරි නීතිය දීර්ඝ කිරීමක් කරලා කියන කාරණේ කියලා සමහර වෙලාවට යම් උත්සාහයක යෙදෙනවා ආණ්ඩුව විද්‍යාත්මකව මේ තීන්දුව ගත්තයි කියලා නෑ රටේ ජනතාව ආණ්ඩුව පෙළඹුවා රට විද්‍යාත්මකව වසා දමන්න හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදියට නිරෝධායන අඳුරි නීතියක් නොවන බව රාසක් නොවේ මේ මාධ්‍ය සියල්ල අපට පෙන්නනවා මාධ්‍ය සියල්ල දකිනවා ලංකා ඉතිහාසයේ නිරෝධායන අඳුරි නීතිය ක්‍රියාත්මක වෙන රටේ කොහොමද කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අඳුරි නීතිය අපි දිනන මේ දවස් මාධ්‍ය සම්දර්ශන ටිකක් පැවැත්. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා මම මගේ වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නා. තව සමහර මන්ත්‍රීවරු කියනවා නෑ අපි කොවිඩ් අරමුදලට දෙන්නේ නෑ. මගේ වැටුප මම මේ කොවිඩ් ඉවරනකම් වෙන වෙන ස්වේච්ඡා සංවිධාන හරහා එකතු වෙලා බඩු බෙදනවා මේ වගේ කරනවා. මං කියනවා මේ රටේ ජනතාවනි මේ මන්ත්‍රීවරු කියන ගොම්පාට්ටුවට සෝමන කතාවට ඔබ රැවටෙන්න එපා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි වෑන් රථය අද පොලිසිය සොයාගත්තා. ඒ තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී ඝාතනය සිදු වූ ආකාරය දැක්වෙන CCTV දර්ශනද පොලිසිය අද මාධ්‍යට ලබා දුන්නා. අමිල ප්‍රසන්න හෙවත් මිරිසේ සන්ෂයින් සුද්දා මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඊයේ මාතර වර්ගපිටිය ප්‍රදේශයේදී ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් භාවිත කළේයි සැලකෙන වෑන් රථය අද පොලිසිය සොයාගෙන තිබෙනවා. ඒ නාදුගල බණ්ඩත්තර ප්‍රදේශයේ නිල්වලාගඟට යාබද ස්ථානයකදී වෑන් රථය සොයා ගන්නා අවස්ථාව වන විටත් එහි අංක තහඩු ගලවා තිබුණා. එහි ඇතුළත උපාංගද ගලවා ඉවත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෑන් රථය මේවන විට පොලිස් බහරයට आरक्षित कैमरावल सटहन ऐतिहासिक पस्गम एसल पेरहर मंगल्ले अद कप्सिट्वीमें आरंभ वुना පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන මෙම වාර්ෂික පුණ්‍යෝත්සවය සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව පැවැත්වෙනවා සඳහි රුසෑයි චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ මේවන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. එහිදී දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද උදෑසන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් නිසි ගෞරව මැද්දේ ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.
कृतहस्त नर्तन शिल्पीयक वो कैलनीय विश्वविद्यालय नर्तन अंशे बाहिर कथिकाचार्य प्रवीण नर्तनवेदी कलाभूषण एस वेलबडगे महता पसुगियदा अभाव प्राप्त वुना मियानविट ए महता अनुवन वेहि पसुबुना एस वेलबडगे महता पुरा दशक तुनकट अधिक कालयक कोलंब नालंदा विद्यालय प्रधान नर्तनाचार्य धुरय हुबवमिन दैनट नर्तन क्षेत्रे सिटन प्रवीण शिल्पीन रसकट अद्भुत तबु विशिष्ट कला शिल्पीयक एमेन्म एस वेलबडगे महता प्रवीण नर्तनाचारिणी मल्लिका वेलबडगे महात्मियगे दयापर स्वामी पुरुषयाद वनवा රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අප ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.